ආයිබෝවන් ජෝතිෂය යොබයමමයි ඔබගේ සුපුරුදු ලෙන්ගතු අඩහෝරාව මේ විදිහට තමයි අදත් අපි ගත කරන්න සූදානම් වෙලා ඉන්නේ මම හිතන්නේ දැන් ඔබ අප සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙලා සිටින නිසාම අප ඔබට ලෙන්ගතුයි ඒ ලෙන්ගතුකමත් එක්ක ඔබත් ඔබ අප සමග නිරන්තරයෙන් කතා බහ කරනවා අපගෙන් ප්‍රශ්න අසනවා ඒවට අපේ චන්දිමාම ආත්මෙ පිළිතුරු ලබා දෙනවා ඒ නිසාම තමයි එන්නෙන් මේ අපගේ අරණලෝකේ ටීවී ඔබ වැඩිපුර නරඹන්නේ ඒ නිසාම තමයි ජෝතිෂය ඔබමම වැඩසටහන ඔබ අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ සමහර විට අපි ඔබට කියනවා ඔබට යම්කිසි ගැටලු කාරණා තියෙන මාස්තුකා පිළිබඳව අපේ විමසන් අපි ඒවා නැවත කතා කරන්න සූදානම් වෙලා සිටින බව ඉතින් ඒ නිසාම තමයි අපි මේ මාතෘකාවත් නැවත කතා කරන්න සූදානම් වෙලා සිටින්නේ ඔබ වෙලාවට හිතන විට මොකද්ද මේ කතා කරන්න යන මාතෘකාව ගොඩ දෙනෙක්ට මේ පිළිබඳව ප්‍රශ්න මතුවුණා ඒක නිසාම තමයි දුරකථනයෙන් චන්දිමා මහත්මියට කතා කරලා ලිපි මාර්ගයෙන් චන්දිමා මහත්මියට යොමු කරලා තිබ්බේ අනේ චන්දිමා මහත්මිය මේ සතියවත් මෙන්න මේ පිළිබඳව කතා කරන්න ඕන අපිට මේ පිළිබඳව වැඩි ඒ කියන්නේ අපි වැඩි දන්නේ නැහනේ කාලසර්පයෝගේ මේක ගැන ගොඩක් උනන්දුයෙන් තමයි ඔබ නිරන්තරයෙන් අවදීන් සිටින්නේ මොකද අපි මීට මාස කීපයකට පෙර මේ කාලසර්පයෝගේ පිළිබඳව කතා කෙරුවා යම් අවස්ථාවලදී පුළුල් විග්‍රහයකට නොගියත් කාලසර්පයෝගේ කී වෙන ඔබට වෙන හානිය පිළිබඳව අපි කතා කෙරුවා නමුත් ඔබගේ ප්‍රේක්ෂක දැඩි ඉල්ලීම නිසාම අපි මේ සතියේ කතා කරන්න සූදානම් වෙන්නේ මේ කාලසර්පයෝගේ පිළිබඳව. මොකද මේක ඔයගොල්ලන්ගේ ජීවිතයට ගොඩක් වැදගත් නිසා. ඒ නිසාම තමයි වෙනදා වගේම ප්‍රවීණ පාරම්පරික ජ්‍යොතිෂවේදිනි චන්දිමා උඩුකුඹර මහත්මිය අපේ මැදිරියට සම්බන්ධ කරගත්තේ. ආයිබෝන් චන්දිමා මහත්මිය. ආයිබෝන්. හොඳයි. එහෙනම් චන්දිමා මහත්මිය දැන් අපි පහුගිය අපි මම හිතන්නේ මාස කීපයකට ප්‍රථම මේ කාලසර්පයෝගේ ගැන කතා කරුවා. නමුත් මේ ප්‍රේක්ෂකව දැඩිලස ඉල්ලා සිටියා මේ පිළිබඳව තව තවත් විග්‍රහ කරන්නට කියලා. ඇත්තටම මොකද්ද මේ කාලසර්පයෝගේ කියන්නේ? දර්ශන කාලසර්පයෝගේ කියන්නේ රාහුටයි කේතුටයි මැදිව එක පැත්තක් හිස්ව ග්‍රහ මඩුල්ලේ ග්‍රහයෝ ටික සිටීම. එතකොට මෙතනදී රාහුයි කේතුයි ඉන්නේ මොන රාශියකද? එතකොට අනිත් ග්‍රහයෝ අනුපිළිවෙලින් ඒ රාශියෙන් අපි උදාහරණයක් ගත්තොත් දර්ශන ලග්නස්ථානයේ රාහු නම් කේතු ඉන්නේ හත්වැන්නේ. එතකොට ඉතුරු ග්‍රහයෝ සියල්ලම 2 3 4 5 6 කියන රාශිය 7 කියන රාශියක හෝ එහෙම නැත්නම් 8 9 10 11 12 කියන රාශියක එක පැත්තක සිටීම එක පැත්තක් හිස්වීම ඒ වගේම තමයි දර්ශන මෙතනදී මේක හැම මේ කොටු 12ට කොයි ආකාරයකින් හරි එක පැත්තක් හිස්ව ග්‍රහ මඩුල්ල සිටින්න පුළුවන් මේ ග්‍රහයෝ ටික ග්‍රහයෝ නම දෙනා සිටින ආකාරය ඉතින් මෙතනදී රාහුටයි රාහුයි කේතුයි කියන්නේ දර්ශන ග්‍රහයෝ නෙමෙයි එක ඡායාවක් ඡායාග්‍රහයක් විදිහට අපි මේක සලකන්නේ. ඉතින් මෙතනදී මේ දෙන්නා මොන රාශියක සිටියත් එකම පැත්තක ග්‍රහයින් තැන්පත් වීම කාලසර්පයෝගය කියලා කියනවා. මෙතනදී දර්ශන මේ කාලසර්පයෝගය බලපාන ආකාර තියෙනවා. උදාහරණයක් ගත්තොත් මෙතනදී මේ කාලසර්පයෝගය හැමෝටම එකම ආකාරයට බලපාන්නේ නැහැ. නමුත් සමස්තයක් වශයෙන් කාලසර්පයෝගය කියන්නේ දර්ශන ටිකක් අසුබ. අවාසනාවන්ත සිදුවීම් රාශියකට මුහුණ දෙන ස්වභාවයක් එක්ක එන යෝගයක්. ඉතින් මේක මම හිතන්නේ පහුගිය සතියකට තමයි විග්‍රහ කරා මේ කාලසර්පයෝගය. එතකොට මේ කාලසර්පයෝග තිබිච්ච ප්‍රවීණ පුද්ගලයෝ කවුද? මම මේ සම්බන්ධව වැඩි විග්‍රහයක් ඔයගොල්ලන්ට ගෙනාවා. නමුත් ඇත්තටම ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මත මට මේ වරත් කාලසර්පයෝගය පිළිබඳව විස්තර තව පොඩ්ඩක් දෙන්න කියලා තිබුණා. ඉතින් ඕගොල්ලොන්ගේ කේන්ද්‍ර පත්‍රය අරන් බලන්න ඔයගොල්ලන්ට මේ කාලසර්පයෝගය පිහිටලාද කියලාක. ඉතින් දර්ශන මේ කාලසර්පයෝගය පිහිටුවම මේකෙන් එක එක අවස්ථාවලදී එක එක ඵල දෙනවා. ඒ කියන්නේ මේක පූර්ණ කාලසර්පයෝගයක්ද මේක අර්ධ කාලසර්පයෝගයක්ද කියලා අපි මුලින්ම විග්‍රහ කරලා බලන්න ඕන. රාහුයි කේතුයි එක්ක තව ග්‍රහයෝ සිටිනවාද?
එක පැත්තකට බර වුණත් මේ රාහුයි කේතුයි තනිවමද මේ රාශි දෙක ඉන්නේ මෙන්න මේවා තමයි මනවින් විග්‍රහ කරන්න ඕන එතකොට අර පූර්ණ කාල සර්පයෝගයක් නෙමෙයි යෙදෙන්නේ අර්ධ කාල සර්පයෝගයක් ඒ වගේම තමයි දර්ශන මේකේ තියෙනවා දීප්ත ග්‍රහය කියන එකක් ඒ කියන්නේ රාහුටයි කේතුටයි මැදිව අනිත් ග්‍රහයෝ ඉන්නවා වගේම එක ග්‍රහයක පමණක් ඒකින් අර ග්‍රහයෝ දෙන්නව අයින් වෙන ස්වභාවයෙන් දීප්ත ග්‍රහයක විදිහට අපි සලකනවා එතනදී අපි හිතමු සඳු හිටියා කියලා රාහුටයි කේතුටයි දැන් රාහු ලග්නෙත් කේතු හතේ ඉතුරු ග්‍රහයෝ සියල්ලම එක පැත්තක ඉන්න අතර එක ග්‍රහයක් විතරක් අනිත් පැත්තේ ඉන්නවා මෙතනදී චන්ද්‍ර දීප්ත කියන යෝගය ඇති වෙනවා අඟහරු හිටියොත් මෙතන අඟහරු දීප්ත කුච දීප්ත කියන එක ඇති වෙනවා ඒ වගේ බ්‍රහස්පති හිටියොත් බ්‍රහස්පති දීප්ත කියලා ඇති වෙනවා මෙතනදී මේ දීප්ත ග්‍රහයක් සිටීමිනුත් ඇත්තටම ප්‍රබලව බලපාන පැති තියෙනවා මොකද මෙතනදී මේ අර්ධ කාල සර්පයෝගයක්ද පූර්ණ කාල සර්පයෝගයක්ද එහෙම නැත්නම් දීප්ත ග්‍රහයක් එක්ක සිටින කාල සර්පයෝගයක්ද කියලා අපි මුලින්ම මේක විග්‍රහ කරලා බැලිය යුතුයි දර්ශන पस्से ज्योतिष एवम नवतत्व संबंधे ज्योतिष एवम वेडसठानबट मे वेडसठान रमी मे अवस्था उदाहरण अरुणालोके डॉट कॉम ओस्से अरुणालोके टीवी पेलव इधिंग ये पील बंद मतक्रमित मे काल सर्पयोग पील बंद अभी कथाकराने ओ चंदी महात्म्य दैंग अभी कथाक्रम हिटे मे काल सर्पयोग कुहमद जीवित वाल बलपाने की दैंग काल सर्पयोग तीयन के कुहमद मे अध्यापन पेत्ंगे दर्शन काल सर्पयोगया पवतीन दर्वेकुगे अध्यापनीय किनम आकार विसद मेक दगोलो अतम मेघन बुद्धिमत्ना मेक बलनवना मे मुखदील हरी उगल दनगण्यना अतम उगोलो मेहम मेक होयला मेकट विसदुमला भागा श्रेष्ठ वेडा मुखद अर दर्वगे अध्यापने तीन बाधक टीक अयंकर गि मार्ग आखो मेक එතකොට දර්ශන මෙතනදී මේ දරුවෙක් පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකුට මේ කාල සර්පයෝගය ලබලා තියෙද්දි එයාට රාහුගේ මහ දශාවක් හෝ කේතුගේ මහ දශා කාලයක් පැවතුනොත් අන්න එතනදී දර්ශන මේක විපත් විදිහට බලපානවා විශේෂයෙන්ම මේ රාහු හෝ කේතු අපි හිතමු උදාහරණයක් ගත්තොත් මෙයාට තියෙන්නේ පූර්ණ කාල සර්පයෝගයක් එතකොට මේ රාහු ඉන්දියේ මොන රාශියේද මෙයා ඉන්න රාශිය වගේම ඉන්න
दृष्टिय वेटन ग्रहय कौद එතකොට දැනට පවතින දශාව මොකක්ද මෙන්න මේවා මනවින් විග්‍රහ කරන්න ඕන මේවා විග්‍රහ කරාම අපි හිතමු ඇත්තටම මේ තියෙන අසුබවාදී සියලු දේවල් තියෙනවා කියලා ඒ කියන්නේ යාට රාහු මහ දශාවක් තියෙනවා පූර්ණ කාල සර්පයෝගය තියෙනවා රාහු ඉන්න රාශිය ලග්න ස්ථානයේ කියමුකෝ එතකොට මෙතනදී රාහු ලග්නට හොඳයි ඇත්තටම රාහු ලග්න ස්ථානගතව සිටින අයට හොඳ मना दनुमाक एक याने हुंगाक आया पिली बादे बहुश्रुत दनुमाक बहुश्रुत यान समग आश्रय क्रीमी है कि आवाक एवनी तत्व मातुवेनवा नमुत मेहम तत्व मातुना यागे अध्यापने ऐटे मेकलोकु बाधा आवाक वेनवा मुकद एका काल सर्पयोगे समग राहु महादशाव पैवतीम सह एगे दृष्टिय वेटेन विधिय अपितमु अंगहारुला सेनसुरुला वगे पापयो एट ए ग्रहया ए लग्न हिमियाट विशेषित अशुभ फल दिन ग्रहय कियला मे राहु दकिन्नि अन्न एतकोट ए दरुवगे अध्यापनय कडा कप्पल वेन पसुबिमक् एनवा एहेनम दर्शन अपि मेक मेनविन देखला मेक मे 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 आकारे अकुसल तमय मे दरुव ससरे करे एहेनम मे दरुवगे अध्यापनयट मे मुरंडु सभावय नेतुव यन्न हुंगक् वेलावट दर्शन मे राहुगे दशाव लबुवम ओलुवक् नेति वेड करनवा හැබැයි එහෙම ඔළුවක් නැති වැඩ කරන්නේ රාහු නරකට හිටින අය. රාහු හොඳට හිටින අය දර්ශන ගොඩාක් අය ශේෂ්ඨව ඉගෙන ගන්න අය ඉන්නවා. ඒ කියන්නේ එක අඩියක් මෙහෙ තිබ්බොත් අනිත් අඩිය ඇමරිකාවලද එංගලන්තෙද කියන්න බෑ. එච්චරම දක්ෂ පසු වෙන පසුබිම් තියෙනවා. ඒක ඇත්තටම මගේ අත්දැකීමෙන් මම ලබලා තියෙනවා. ඉතින් මේකෙදි අර රාහු නරක ග්‍රහයෙක් නෙමෙයි. ඒ රාහුගේ ඵල අපල මොන ආකාරයටද දෙන්නේ? ඒ කියන්නේ මේ තමන් සසරේ කරපු අකුසල කර්ම අනිෂ්ඨ ඵල විපාක දෙන්නේ මොන ආකාරයටද කියන එක මේක මේ ජන්ම පත්‍රයේ තියෙනවා දර්ශන. ඉතින් මෙතනදී ඒ ගැන ඒ දෙමව්පිය බුද්ධිමත්ව මෙහෙම දැකලා බලලා මේවට පිළියම් කරාම අර නොමග යන දරුවා හරි මාර්ගයකට වැටෙනවා. ඉතින් අපිට මේ ශාස්ත්‍රයේ තියෙන එකම පිළිසරණත් ඒකයි දර්ශන. අපි මේක බලන්න ඕන අපි යහපත් වෙන්න. අපි හෙටට වඩා අදට වඩා හෙට සාර්ථක කරගන්න අපේ ජීවිතය. ඉතින් මේක හොඳ අත්ලක් වේ දර්ශන. ඔව් චන්දිමා මහත්මිය. දැන් එතකොට දැන් ඔය අධ්‍යාපනය ගැන විතරනේ අපි කතා කරන්නේ. දැන් අධ්‍යාපනයත් එක්කම අපිට තවත් වැදගත් වෙනවා මේ විවාහ ජීවිතය. කොහොමද මේ විවාහ ජීවිතයට මේ කාල සර්පයෝගය බලපාන්නේ? දර්ශන මේ අධ්‍යාපනයේ වගේම තමයි තාම වටිනා තැනක් තමයි විවාහය කියන්නේ. උපතේ දෙවනි උපත කියලා කියනවා. ඉතින් ඒ ඒ ඒ තැන මේ විවාහ ජීවිතය දෙදරන තැනකට මේ කාල සර්පයෝගය අර්ධ කාල සර්පයෝගයක් හෝ පැවතුනාම ඒකිනුත් ඇති කරන්නේ දර්ශන අසුභ බලපෑම්. අපි උදාහරණයක් ගත්තොත් විවාහ වෙන යුවලකගේ එක්කෙනෙකුට අපි හිතමු පුරුෂ කේන්ද්‍රයේ කාල සර්පයෝගය තියෙනවා කියලා. එහෙනම් අපි බලන්න ඕනේ මේක මේ දෝෂය භංග වෙන්න නම් ස්ත්‍රී කේන්ද්‍රෙත් කාල සර්පයෝගය තියෙන්න ඕනේ. හැබැයි මේ ප්‍රතිවිරුද්ධව එකකට එකක් ප්‍රතිවිරුද්ධ ලෙස. එතකොට තමයි මේ කාල සර්පයෝගය භංග වෙන්නේ. මෙතනදී තවත් දෙයක් පැහැදිලි කරන්න ඕන. මේ කාල සර්පයෝගයේදී අපි හිතමු ඒ විවාහ වෙන යුවලගේ රාහු මහදශා කේතුගේ මහදශාව දැනට ගෙවිලා ඉවරද ඉදිරියේදීද මේක ලබන්නේ මෙන්න මේවා තමයි දර්ශන අපි විග්‍රහ කරලා බලන්න ඕන එතකොට මේ අන්තර්දශා මහදශා කාලවලදී දැන් අපි උදාහරණයක් ගත්තොත් රාහුගේ අන්තර්දශාවක් යනවා කියන්නකෝ එතකොට මේ දශා කාලෙත් අර පුත්කලයා උම්මන්තකෙක් විදියට පිස්සෙක් විදියට හැසිරෙන්න පුළුවන් එතකොට අපි මේක බුද්ධියෙන් දැකලා හිටියම හරි ලේසීමියත් එක්ක එකට ජීවත් වෙන්න මොකද ඉවසීම දැන් විවාහ ජීවිතයේදී දර්ශන ඉවසනවා කියන එක ඇත්තටම ප්‍රගුණ කළ යුතු ගුණධර්මයක් වෙනවා මොකද නැත්තම් ඒ විවාහ ජීවිතයේ
सार्थक करगन्न बेरी अवस्था तीयेनवा इतिंग मेतनदी अपी बलन्नोन मे केंद्र पात्र देखे अतर मगदी दैन विवाह वेला दरुवो हदला हुमे अना अतर मेहेम दशाकालयक एनवाद एहेनम मे दशाकाले मेक अर सहकारुगेन हो सहकारियेके जन्म पात्रयेन ए दैवयेन मेवा अहोसि वेनवाद दरुवोंगेन कैपेनवाद एतकोट मेगलोंगे उसास मे दरुवोंवत उसास අධ්‍යාපනයකට යොමු කරන්න පුළුවන් පසුබිම් මේ දෙමව්පියන්ගේ ජන්ම පත්‍රවල පවා තියෙනවා දර්ශන. ඒ කියන්නේ සමහර අම්මා තාත්තගේ කේන්දර බැලුවම ඒ දරුවට කාලසර්පයෝගේ තියෙන්න පුළුවන්. නමුත් ඒ අම්මා තාත්තගේ කේන්දරවල තියෙන ප්‍රබලකමට ඒගොල්ලෝ ගාවට එන්නේ ඒගොල්ලෝ ළඟට එන්නේ බොහොම අධ්‍යාපනයෙන් ඉහළටම බබලෙන්න පුළුවන් දරුවෝ. ඉතින් මේවා දර්ශන ජන්ම පත්‍ර විග්‍රහ කරනකොට දකින්න පුළුවන් දේවල්. औ महितने वोट पहदिलती अध्यापने विवाह कहुमद मे बलपाण मे काल सर्पयोगी किल तवत् मे वगेम कर्म कारण की पत्ति ना कथाकंटे मे विरा पश्य तत्संबंध अभी कथाकर मीसी काल सर्पयोग बंद अभी कथाकर अध्यापने के कथा विवाह की कथा दंगी कथाकर चूदा मिन्नी तब मतृकाव कर्ण ये तम रेकियाव मे रेकियाव कोहमद रेकियाव रेकियाव कोहमद तमागे जीवित बद्धवेला मे पिल बंद मे काल सर्पयोग तेक् गुणवेला पिल बंद तम दंग कथाकर ओ दर्शन मेथन एम काल सर्पयोग लभपु धरवेकुट इगन गण अपेतम या हट इगन या समाजे उसास्विधिट पिलियारगन हों विवाह सिद्ध करगन इसराटे धरवेक्वेन पासुभिमा दैवे තියෙනවා නමුත් මේ දරුවට කාල සර්පයෝගයක් පිහිටනවා මෙතනදී එයාගේ රැකියාව පැත්තෙන් එයාට හොඳ පසුබිමක් උදා වෙන ග්‍රහ පිහිටීමකුත් තියෙනවා ඉතින් ඇත්තටම මේ ඒකේ ඒ තිබිච්ච ආකාරයටම ඒවා විපාක දෙනවා ඒ කියන්නේ සුභවාදීව හෝ ඒකට අනුකූලව වෙන විදිහකට ඒක ඵල දෙනවා ඉතින් මෙතනදී දර්ශන ඒ ये फलदेन रेकियाव अभी उदाहरण अग्गत काल सर्पयोगे तिबुनाट मेआ मे 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 क्षेत्रे इहलम नीलयागर पुद्गले हेमणत्ता समाजे कपीपेन पुद्गले क्वेला ओ एहमेव अनंतवत्न दर्शन मुखद विजय कुमार तुंग महात्म्यागे केंद्रे मे काल सर्पयोगे तिबुना डेन्सिल कोब्बैकडु महात्म्यागे केंद्रे मेक तीयनवा इतकोट इंदिरा गांधी मैं तुम यगे इंदिरा गांधी महात्म्य इंदिरा गांधी ओ ने इंदिरा गांधी गाय पटांगा मैंने
इंदिरा गांधी मेथिनियागे मेक तीयनवा इति मेवनी मे लोके सिटीन श्रेष्ठ पुद्गलयो इन्नवा मेम कालसर्पयोगे तीयनवा हेबै एगोल्लुंट दर्शन अर मुल काल सीमाव इगनगन हुंद विवाहयक वेन ए वगेम एगोल्लुंगे रेकियाव हुंद पसुबीम केन दरुओ लबेन एम देवल वेन्न पुलुवान नमुत अर जीविते एक मानसंदियक वेनवा गोडाक विंदवन तनक एक्को जीवित हितपु नैति विधिहट अकाल मरण वलट गोदुरुवेन पैति हदिसी अणतुर वलट भाषणे वेन पैति इथिं मेवेनी तत्व नैतुवने मे हुंगा केलावट वे राहु केतु एक्क मे यदिन कालसर्प योग्य दर्शन हुंगा केलावट वेडि पहारकिन मियान पसुबीमक तमयि तियेन्ने එහෙමත් කලාතුරකින් තමයි අර මුල් මුල් මන්සන්දි ටික අධ්‍යාපනය විවාහය සමාජයේ ප්‍රසිද්ධිය රැකියාව මේවා නැති අය තමයි සාමාන්‍ය විදියට හදිසි අනතුරකට භාජනය වෙන්නේ. එහෙම නැතුව අර හොඳ ඒ හැම දෙයක්ම සසරේ පතාගෙන ආපු අය ඒ ටිකත් වෙලා අවසාන භාගයේ අර ඒගොල්ලන්ගේ ජීවිතේ අකල් මරණ වලට ගොදුරු වෙනවා. इति मेवनी तत्व दर्शन मे मनाव पिलिबुवेनवा दैवे सटहन बालनकोट विग्रह करनकोट एहेम काल सर्पयोगयक् तियेन केने चंदि ममात्मे मे दैन वेडिपुर तमंगे कियन्ने आगमिक पत्तट नरंबुरु वेला ए आगमिक पत्तेन इस्सरह ए पत्तट यमु वेला हिडियोत् मेक मे कियन्ने एयागे जीविते सार्थकत्वयक् तियेनवद ओह दर्शन एत्तटम केनेकुगे केंद्र सटहने कालसर्पयोगे तीयनवना एक पिलियाम तीयनवा मेआ मुन विधिट देवाल कलयुद मे राहु महादशावधि मेके चांद्रयागे महादशावद बलपान चांद्रयागे अंतरदशा बलपान आकार तीयनवा एतकोट मे राहु महादशा काले अंतरदशा मुना आकारेट बलपानवाद एतकोट मेक राहु महादशाव दर्शन पुरावर्ष दहाटक तीयनवा एतकोट मे दहाट पुरावटम मे अनिटु पाल दिने एक निमे एके समहर मानसान दितिये नमा एक क्याने अंतरदशा सुबह दिन पति तीये नमा එතකොට මේකේ ඒ මාරක මන මෙරි මෙරි උපදින தත්ත්වවලටපත් වෙන අන්තරදශා මහදශා මේවා මොන ආකාරයෙන්ද පවතින්නේ එහෙනම් මේවට කළ යුතු පිළියම් මොනවද ඒවා පැහැදිලිව තියෙනවා විශේෂයෙන් දර්ශන මේ රාහුගේ අපලට හුඟක් වෙලාවට අපි කරනවා ওই වැටකෙය වුක්ෂයට සාත්තු කිරීම අවතේව කිරීම වැටකෙය මල් පූජ කිරීම මේ 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 මෙවැනි தත්ත්ව එදා ඉඳලා පුරාතන ඉඳලා පැවතගෙන එන දේවල්. එතකොට මේ බෞද්ධයෙක් නම් ඇත්තටම මේ රාහු මහදශා කාලය තුන කියන්න උන පිරිත් තියෙනවා. එතකොට ආගම ක්‍රිස්තියානි හෝ කතෝලික ආගමිකයෙක් නම් ඒ සම්බන්ධව ක්‍රියා කළ යුතුවත් පිළිවෙත් තියෙනවා. ඉතින් මෙවැනි தত্ত্ব හැම කියන්නේ තමන් තමයි මේක කරලා තියෙන්නේ. ඒක තමයි තමන්ට මේ ආකාරයෙන් මේ අනිෂ්ටඵල උදා වෙන්නේ. එහෙනම් මේ කර්මය ෂර් කරගන්න නම් මොනවද කළ යුත්තේ? මේවා අපි බුද්ධියෙන් දැකලා අපි මේකට පිළියම් කළ යුතුයි. එතකොට මේ 100ට 100ක් අපිට නහයට උඩින් වතුර එනකොට දර්ශන අපිට උස්ම ගන්න බෑ. අපිට යම් ප්‍රශ්න ටිකක් ඒවා යම් තාක් දුරට ප්‍රශ්නාවට අපිට උරුත්තු දෙන ශක්තිය තියෙනවා. අර අපි වතුරකට බැහැලා නහයට උඩින් වතුර ආවොත් දර්ශන අපිට උස්ම ගන්න බැරුව යන තැන්නේ ඉන්නේ. ඉතින් ඒ වගේ අර ගොඩාක් කර්මේශ එකතු වෙලා එකපාරට අනිෂ්ඨඵල දෙනකොට උරුත්තු දෙන්නේ නැති ස්වභාවය එනවා. එහෙනම් මේවට කළ යුතු පිළියම් තියෙනවා. එතකොට ඉවසීම මානසික සුවය හදා ගැනීම තමන්ගේ පෞල් අවුල් නොකර ජීවත් වීමේ මාර්ගය හදා ගැනීම රැකියාව සම්බන්ධයෙන් ගත්තොත් ඒවා කඩා කප්පල් නොවි ඉස්සරහට යා යුතු මඟ දැන ගැනීම මෙවැනි தত্ত্বවලින් මිදෙන්න නම් කළ යුතු වත් පිළිවෙත් තියෙනවා දර්ශන एक 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 नागे केंद्र सटहान अणुव एक विनास्वेनवा ए लग्न अणुव यागे ए गेवन महादशाव अणुव क्याने काल सर्पयोगे पिहिटिया ते अंतरदशावेदी महादशावान विनास्वेनवा एतकोट मेवा विग्रह करला बालेलाए अपि केनेकुट देयक् कल युत्ते प्रतिकर्म करन्न ओन लेडे बालेला एतकोट तमाई एक දැන් හැමෝටම එකම දේ කරලා ඒකෙන් ඒකේ නාගේ අපල මේකේ කියලා කියන්න බෑ. ඒක මනවින් දකින්න ඕන. මෙන්න මේ අකුසල කර්මයේ ෂර් වෙන්න නම් මෙන්න මේ ටික කළ යුතුයි.
නැත්තම් දර්ශන ඕක මට එහෙම එකක් තියෙනවා නම් මට ඒක කියලා දෙලා කියන්න තිබුණා මේ ඔක්කොටම මේ කාලසර්පයෝගේ තියෙන ඔක්කොම මෙන්න මේ වක්පිළිවෙත් ටික් කරන්න කියලා. ඉතින් දර්ශන මේකෙදි එහෙම දෙයක් කියන්න බෑ. එක එක්කෙනා කරපු අකුසල කර්ම එක එක ආකාරයයි. ඒවා ගෙවන්න වෙන්නේ එක එක ආකාර විදි වලින්. ඉතින් මේක දෛවය විග්‍රහ කරලා බලලා ඒ වගේ මානසික සුවයක් සැනසීමක් ඉවසීමක් එක්ක හදාගන්න පුළුවන් පැති එනවා. ඔව් බෙහෙයින්ම ස්තුතියන් තේරවා අද අපිත් සමග සම්බන්ධ වෙලා මේ කාලසර්පයෝග පිළිබඳව අපේ ජනතාව ඒ කියන්නේ අපේ රසිකයින්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබට යම් කිසි ගැටලුවක් මතු වුණා නම් මේ කාලසර්පයෝගය පිළිබඳව තවදුරටත් ඔබට පුළුවන් 0777 96 97 46 කියන දුරකථන අංකයට කතා කරලා අපේ චන්දිමා මහත්මියගෙන් ඒකට පිළිතුරු ලබා ගන්නට. ඒ වගේම තමයි මේ chandimaodukumura.com වෙබ් ලිපිනයට ඔබ ලිපියවොත් නිවැරදි පිළිතුරු ලබා ගැනීම අවස්ථාව ඔබට උදා වෙනවා. ඒ නිසාම තමයි අපි නිරන්තරයෙන් සමහර විට ඔබට දුරකථන අංකය ලියා ගන්න බැරි වුණා නම් අපේ වැඩසටහන යනකොට තිරේ දිස්සේ ඔබගේ චන්දිමා මහත්මියගේ දුරකථන අංකය ඒකට කතා කරන්න. කතා කරලා ඔබට ගැළපෙන ඔබට තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම කිව යුතුයි මේ වැඩසටහන නැරඹීමේ අවස්ථාව උදා වෙනවා ජ්‍යොතිෂය ඔබම මේ වැඩසටහන www.arunaloke.com ඔස්සේ arunaloke tv බලුවොත්. ඉතින් ලබන සතියේත් හමු වෙන බලාපොරොත්තු වෙන තමා අදට අපි ඔබේ නිවසින් සමුගන්නේ. ඔබ සැමට සුවදායක දසතියක්. मानसिक वद करदर अड़पाड़वासा විශේෂයෙන් ඔබ විවාහක කෙනෙක් නම් බොහෝම ඉවසීමෙන් කටයුතු කළ යුතු දෙසතියක් වෙනවා. විශේෂයෙන් ඔබගේ සෞඛ්‍යමය පැත්තද අසාර්ථක වන හේතු පසු වෙන බැවින් ඒ සම්බන්ධවද ඔබ ක්‍රියා කළ යුතු වෙනවා. වෘෂභ ලග්නයෙන් නුහන් ඔබට මෙම දෙසතියේ පළමු සතිය යහපත් සතියක් වෙනවා. ඔබගෙ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වන සතියක් වන අතර යම් යම් ආර්ථික අපහසුතා ගොඩ නැගෙනවා සති අන්තයේ සිට. ඉතින් දෙවනි සතියද ඔබට එවැනි අසහනකාරී තත්ත්වවලට මුහුණ දීමට හැකිවන සතියක් බැවින්ද ඔබගෙ ඔබ සමග සිටි හුඟක් විශ්වාසවන්තව කටයුතු කළ පිරිස් ඔබට මානසික වද දෙන බැවින් ඔබ ඒ යහළු මිත්‍රයන් සමගද බොහොම කල්පනාවෙන් ක්‍රියා කළ යුතු වෙනවා. ඒ වගේම ඔබගේ රැකියාව පැත්තෙනුත් පළමු සතියේ එතරම් බාධක ඇති නොවුනද දෙවනි සතියේ සිට එවැනි තත්ත්වවලට මුහුණ දෙන ආකාරයක් පෙන්눔 කරනවා. මිතුන ලග්නයෙන් උපන් ඔබට මෙම දෙසතිය මධ්‍යස්ථ ඵල උදා කරනවා. විශේෂයෙන්ම මුල් සතියේ ඔබට මානසික සුවය ඇති කරන අතර සති අන්තයේ සිට ඊළඟ සතිය පුරාවටම යම් යම් ඉඩකඩම් පිළිබඳ ගැටලු ආරවුල් මතු කරන සතියක් වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබ ක්‍රියා කරන විට බොහොම කල්පනාකාරීව ඉවසීමෙන් ක්‍රියා කරන්න. ඒ වගේම පෞල් ජීවිතය සම්බන්ධයෙන් ඔබ විවාහක කෙනෙක් නම් මුල් සතිය තුළ එය සුබ ඵල ඇති කරන අතර අවසාන සතිය අන්තයේ සිට ඊළඟ සතිය දක්වා යම් යම් අසහනකාරී තත්ත්ව මතුවෙනවා.
කටක ලග්නයෙන් උපන් ඔබට ඉදිරි සති දෙක තුළදී ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන සිටි කෙනෙක් නම් ඒ සම්බන්ධව ක්‍රියා කිරීමට හැකිවන සති සතියක් වෙනවා ඒ වගේම ඔබගේ ජීවිතයේ ඔබ යම් බලාපොරොත්තු වැතුව ක්‍රියාත්මක කර යම් යහපත් වැඩවල සුබ ප්‍රතිඵල ඔබට අත් වෙනවා සිංහ ලග්නයෙන් උපන් ඔබට දිරිදසතිය තුල මධ්‍යස්ථ ඵල ඇති කරන දසතියක් වෙනවා විශේෂයෙන් මුල් සතියේ ඔබට ඔබගේ රැකියාව රැකියා ශාස්ත්‍රයේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ පැත්තෙන් හෝ කරන කෙනෙක් නම් මේ සම්බන්ධව මුදල් ඉපෙීමේ මාර්ග විවෘත වෙනවා එහෙම නැත්නම් ඔබ රැකියා කරන තැන ඔබට උසස් වීම ලැබීම එවැනි තත්ත්වවලට ඔබට ඡයග්‍රහණය හිමි වෙනවා විශේෂයෙන්ම ඔබ දරුවෙකු නිසා කනස්සල්ලෙන් පසු වුණා නම් එය යහපත් තත්ත්වයකට මතු වෙන ස්වභාවය පෙන්නුම් කරනවා කන්‍යා ලග්නයෙන් ඔබ උපන්නේ නම් ඔබගේ ඉතිරි දසතිය තුළ ඔබට මානසික සුවය සතුට සැනසීම ඇති කරන අතර ඔබ අවිවාහකෙක් නම් විවාහ යෝජනා වලට මෙම දසතිය එයට සුදුසු නැති වෙනවා විශේෂයෙන් ඔබ ඒ ගැන බුද්ධිමත්ව අනිත් සියලු පැති සාර්ථක කර වෙන අතර අර විවාහ ජීවිතයකට මුල පුරන කෙනෙක් නම් මේ දසතිය තුළ ඒ සම්බන්ධව තීරණ නොගත යුතු වෙනවා තුලා ලග්නයෙන් උපන් ඔබගේ භාග්‍යස්ථානයේ ග්‍රහයන්ගෙන් ශ්‍රී පවතින මෙම දසතිය තුළ ඔබට යහපත් වාසනාවන්ත දසතියක් වෙනවා විශේෂයෙන්ම ඔබ ඔබට සතුට සැනසීම විනෝදචාරිකා ගමන් බිමන් නැතිවීම ඔබට ඔබගේ හිතමිත්‍රයන් සමග ආශ්‍රය කිරීමට ලැබීම මෙවැනි තත්ත්වෙ ඉදිරි දසතිය තුළ ඔබට ලැබෙනවා ඒ වගේම ඔබගේ ව්‍යාපාර ශාස්ත්‍රයේ ඔබ හොඳ පසුබිමක සිටින්න පුළුවන් කාල සීමාවක් වෙනවා වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ඉදිරි දසතිය තුළ හදිසි අනතුරු විපත් කරදර ඇති කිරීමට යෙදෙන ග්‍රහ බලයක් තියෙනවා. ඉතින් මේ නිසා ඔබ මෙම දසතිය ඉතාමත් ප්‍රවේසම් විය යුතුයි. යාන වාහනවල යනකොට මෙය මගදී අනතුරු ඇති කිරීමට සමත් වෙන බැවින්. ඒ වගේම තමයි ඔබ ඔබට ඔබ කරන රැකියාව එපා වෙන තරමට මානසික වද ඔබට ඇති කරනවා. ඒ වගේම ඔබගේ විවාහ ජීවිතය තුළද කලකිරීම් රසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙම දසතිය ඔබ හැකි තරම් ආගම දහම පැත්තට නැඹුරු වෙලා වැඩ කටයුතු කරන්න. දනු ලග්නයෙන් උපන් ඔබට ඉදිරි දසතියේ මුල් සතිය තරමක් බාධක අවහිරකම් ඇති කරත් මානසික සතුට නැති කරත් ඉන්පසු වෙන සතිය ඔබට යහපත් වෙනවා ඔබට මානසික සුවය ඇති වෙනවා ඔබ විශේෂයෙන් මෙම සතිය තුල අලුත් දේවල් වලට අත ගසන්න එපා ඒ ඉදිරි සතියේ ඒ ගැන ඔබ හිතලා වැඩ කරන්න ඒ වගේම ඔබගේ සෞඛ්‍ය ගැටලු ගැන ඔබ කල්පනාකාරී විය යුතුයි විශේෂයෙන්ම ඔබට හිටපු ගමන් ඇති කරන වේදනා නිසා ඔබ හදිසි අනතුරු වලට හදිසි ශල්‍ය කර්ම වලට ගොදුරු වෙන දසතියක් වෙනවා මකර ලග්නයෙන් උපන් ඔබට මෙම දසතියේ මුල් සතිය තරමක් බාධක කරදර අවහිරකම් වලට මුහුණ දීමට ඇති කරන බැවින් එවැනි ග්‍රහ පිහිටීම් තියෙන බැවින් ඔබ ඉතාමත් බුද්ධිමත්ව යා යුතු සතියක් වෙනවා. නමුත් ඔබට ඊට පසු වෙන සතිය මානසික සුවය සතුට ඇති කරන සතියක් වෙනවා. විශේෂයෙන් ඔබගේ රැකියා ශාස්ත්‍රයේ ඔබට මුල් සතියට වඩා ඉන්පසු වෙන සතිය යහපත් වෙනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ඔබගේ මෙම දසතිය පුරාවටම මානසික වද ඔබට ඇති කරනවා. ඔබ කරන දේවල් සහ ඔබ කියන දේවල් ඉතාමත් ප්‍රවේසම් සහිතව ප්‍රකාශ කරන්න. මොකද මෙතනදී ඔබට රෝග තත්ත්වවලට පවා ගොදුරු වීමේ හැකියාවක් පවතින අතර ඔබගේ මානසික සතුට නැතිවීමට හේතුවක් වෙනවා. ඒ නිසා මෙම සති දෙක පුරාවට ඔබ බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න.
මීන ලග්නයෙන් උපන් ඔබට මෙම දෙසතියේ මුල් සතිය ඔබට යහපත් ප්‍රතිඵල දෙන අතර අවසාන සතිය ඔබට යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති කරනවා මෙය ඔබ ඔබට අෂ්ටමේ රාශියකද පවතින බැවින් ඔබ ඉතාමත් බුද්ධිමත් යා යුතු දෙසතියක් වෙනවා විශේෂයෙන් ඔබ කරන දේවල් දෙවරක් හිතලා ඒ දේ කළ යුතුයි කියන තැනට ආවම පමනක් කරන්න ඒ වගේම ඔබට ඔබගේ රෝග තත්ත්ව පිළිබඳ ඔබ කල්පනාකාරී විය යුතු දෙසතියක් ඒ වගේම මම ඔයගොල්ලන්ට කියන්න කැමති මේ සති දෙක පුරාවටම පවතින ග්‍රහ බලය නිසා උපදින දරුවන්ට කාලසර්ප යෝගය පිහිටනවා මෙතනදී අර මම මගේ වැඩසටහන් වල මම කියලා ඇති දීප්ත ග්‍රහ යෝගයක් ගැන එතකොට එවැනි ඒ කියන්නේ සිසේරියන් සත්කමකින් ගන්න දරුවෙක්ට නම් එවැනි පින්වත් ඒ කියන්නේ ඒ දීප්ත ග්‍රහ යෝගයක් ඇතිව උපදීමේ හැකියාව තියෙනවා විශේෂයෙන්ම මෙතනදී ඔබ ඒ ගැන වඩා බුද්ධිමත් වන්න